දැන් මේ නායකත්ව නායාමත් එක්කම එතකොට මේ දිස්ත්‍රික් වල ඉන්න නායකින් දිස්ත්‍රික්කෙන් ඉවත් වෙනකොට සාමාන්‍ය වශයෙන් පක්ෂයක් දෙකට බෙදිලා ඒ දෙකට බෙදਿੱත් පක්ෂයයත් නායකයන් මේ දිස්ත්‍රික් වලින් ඉවත් වෙනකොට මං හිතන්නේ තරගයක් නැහැ කියන එක ඔප්පු වෙලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ දිස්ත්‍රික්කේ නායකයන් ඒකෙන් ඉවත් වෙලා තියෙනවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික්කෙන් ඉවත් වෙලා කොළඹ දිස්ත්‍රික්කයට තරඟ කරන්න ඒ වගේම මංගල සවිරි මහත්තයා තරඟෙන් ඉවත් වෙලා තියෙනවා සාගර රත්නායක මහතා තරඟෙන් ඉවත් වෙලා තියෙනවා ඉදිරිපත් වෙලා නැහැ හරින් ප්‍රනාන්දු මහතා ජාතික ලයිස්තුවට ගිහිල්ලා තියෙනවා රංජිත් බඩුම්බන්නර මහතා ජාතික ලයිස්තුවට ගිහිල්ලා තියෙනවා ගම්පහ ජෝන් අමරතුංග මහතා ජාතික ලයිස්තුවට ගිහිල්ලා තියෙනවා විශේෂයෙන් අනුරාධපුරේ ගත්තා චන්දාරි බණ්ඩාර මැතිණිය ජාතික ලයිස්තුවට ගිහිල්ලා තියෙනවා ඒ වගේම කොළඹින් ඉරාන් වික්‍රමරත්න මහතා ජාතික ලයිස්තුවට ගිහිල්ලා තියෙනවා නුවරින් මයන්ත දිසානායක මහතා ජාතික ලයිස්තුවට ගිහිල්ලා තියෙනවා බදුල්ලෙන් විශේෂයෙන්ම හරින් ප්‍රනාන්දු මහතා ජාතික ලයිස්තුවට ගිහිල්ලා තියෙනවා ඒ නිසා නායකින් තරගෙන් මග ඇරලා තියෙනවා නායකින් තරගෙන් මග ඇරීම තුළ පාක්ෂිකයෙන් කල්පනා කරනවා ඒ පාක්ෂිකයෙන් අතරමං කළා මෙයා ඉවත් වෙලා තියෙනවා ඒ නිසා මේ කාරණය උඩ සියලුම දෙනාට එක්කාසු වෙන මාර්ගයක් අපි ආරාධනයක් කළා තියෙනවා ඒකේ ආත්ම ගෞරවයක් තියාගෙන ඒ කාරණේ කිරීමට සම්බන්ධ අපි කොළේලි කියලා සංවිධානයක් හදලා තියෙනවා ඒ කොළේලිය සංවිධානයේට සම්පූර්ණයෙන්ම එක්කාසු වෙන්න පුළුවන් එතකොට උන්ගේ ආරක්ෂාව සහ ආත්ම ගෞරවය රැක ගැනීම තියෙන එක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් අපි ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙලා තියෙනවා Breaking.lk